विपक्ष से बारे में तो मंत्री चौदना करना पॉलिसी है तने युक्ति में हम केला माध्य रंगने तमाई कराने में नमूत में हम तने में बैठी तब आगे ना में जनता वाके आरक्षा व बिंदु डर इतना केला एके पॉलिसी पत्ते मुझे जीव प्रित्वा तो कुमार जैन ने बुलाया අතරම යුක්තියක වෙන මෙහෙයුමේදී අපි උත්සාහ කරන්නේ මේ තත්ත්වය පාලනය කිරීම තමයි දැන් ඔබ දන්නවා 2022 වර්ෂයේ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරීම සංවිධානාත්මක අපරාධ කරුවන් සහ මද්දවි ජාවාරම් කරුවන් එකතු වෙලා වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරීම රාශියක් සිද්ධ කරා වෙන වර්ෂවලට වඩා 4-5 ගුණයකින් වැඩි වෙන ආකාරයට ඒ වගේම 2023 වර්ෂයේත් ඒ ආකාරයෙන්ම සිද්ධ වුණා ඒ තවදුරටත් වැඩි වුණා මනුෂ්‍ය ඝාතන රාශියක් සිද්ධ වුණා ඉතින් මේ තත්ත්වය පාලනය කිරීමේ අරමුණින්ම තමයි යුක්තිය කියන මේ මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ එය ඒ හරහා අපේක්ෂා කරන්නේ මෙම මේ මනුෂ්‍ය ඝාතනයන් පාලනය කිරීම තමයි. නමුත් අපි කිව්වෙත් මේ මද්‍රව්‍ය ජාවාරම එක්ක කටයුතු කරනකොට මේ පාලනය කිරීමට කටයුතු කරනකොට යම් යම් අභියෝග එල්ල වෙන්නට පුළුවන්. ඒ වගේම යම්කිසි කාලයක් අවශ්‍යයි. අවම වශයෙන් මාස 3-4ක මාස 6ක් කියන ඉලක්කය මත තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එය නමුත් අපි එකවර දැනට මාසයක් පමණ ගත වෙලා තින්නේ එකවර මේ තත්ත්වය පාලනය කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ සංවිධානාත්මක අපරාධ කරුවන් අත්අඩංගුවට පත් වෙලා ඒවා සමහර වෙලාවට ඔවුන් අය නීතිමය ක්‍රියාදාම ක්‍රියාව නීති හමුවට ගෙනල්ලා අපිට යම්කිසි ආකාරයට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ තත්ත්වයන් සිදුවන තෙක් සමහර වෙලාවට මේ වැනි දේවල් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ විදේශීය රටවල හැඳින් සිටින සංවිධානාත්මක අපරාධ කරුවන් සහ ඔවුන් මුදල් වියදම් කරලා සිදු කරන ලබන මේ සමහර මේ කටයුතු මේ අපරාධ පාලනය කිරීමේදී එකවර ඒවා පාලනය කිරීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි උත්සාහ කරන්නේ යුක්තිය මේ යමහරා යම්කිසි කාලයක් ගත කළා හෝ යම්කිසි කාලයක් කැප කළා හෝ මෙන්න මේ තත්ත්වය වළක්වා ගන්නට තමයි. අපි එහෙම දෙයක් නොකර හිටියොත් මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වෙන්නට පුළුවන්. ඒ වගේම මේ විදේශීයවල තියෙන විද දරුණු වර්ගයේ අධිමාත්‍රා සහිත මද්‍රව්‍ය ලංකාවට එන්නට පුළුවන් ඒ තත්ත්වය පාලනය කරගන්නටත් ඒ වගේ මේ සංවිධානාත්මක අපරාධකරුවන් මේ කරන ඝාතන වළක්වා ගැනීම සඳහා තමයි අපි මේ විශේෂ මෙහෙයුම් තත්ත්වයක් ආරම්භ කරේ. ඉතින් මෙය ඉදිරියටත් අපි කරලා උත්සාහ කරලා බලනවා යම් අඩුපාඩු තියෙනවා නම් ඒව නැවත නිවැරදි කරගන්නවා. ඉතින් ඒ ආකාරයට තමයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙනවා අපි ඒ ගැන කනගාටු වෙනවා. නමුත් ඒකම අපි උත්සාහ කරනවා තවදුරටත් මේ මෙහෙයුම් ක්‍රියාත්මක කළේ තත්ත්වය පාලනය කරන්න. ඔව් ගිනි ඔබ දන්නවා අපි තාමත් අඩු වාහන සංඛ්‍යාවක් තමයි අපිට පරීක්ෂා කරන්න පුළුවන්. මොකද අපි මාර්ග බාධක ක්ෂණික මාර්ග බාධක ක්‍රියාත්මක කරනවා. අපේ අරමුණ වෙන විශාල වශයෙන් මේ මද්දව්‍ය පාලනය කිරීම සඳහා තමයි අපි මේ කටයුත්ත කරන්නේ. නමුත් ඒ අතරතුර පරීක්ෂා කිරීම අතරතුර ගිනි අවිත් අපිට හමු වෙනවා. ඉතින් මේ නමුත් ඔබ දන්නවා හැමහා වමාරු වෙන මේ වාහන සංඛ්‍යාව මාර්ග පද්ධතිය මේ සියල්ල ගත්තාම අපිට මේ සියල්ල ආවරණය වෙන පරිදි කටයුතු කිරීමේ හැකියාවක් නැහැ කියන එක ප්‍රායෝගික ඕන කෙනෙකුට තේරෙනවා. කියන්නේ සියලු වාහනයක්ම අපිට පරීක්ෂා කරන්න බෑ. සෑම ස්ථානයකම ස්ථිර මාර්ග බාධක පැය 24 පුරාම ක්‍රියාත්මක කරන්නට බෑ. ඒ තුල සමාජයට මහජනතාවට බාධා ඇති වුණා කියලා සමාජ මහජනතාව තුළ විරෝධයක් එනවා. ඉතින් එවැනි තත්ත්වෙනුත් තියෙනවා. ඉතින් සියල්ලත් ඔස්සේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ අතරතුර කෙනෙකුට සංගවාගෙන අවියක්ගෙන යෑමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ සම්බන්ධයෙන් තමයි නිසා තමයි අපි මේ අවි පිළිබඳ තොරතුරු තියෙනවා නම් ලබා දෙන්න මේ මුදලක් පවා ලබා දෙන්නම් කියලා අපි ප්‍රසිද්ධියට පත් කරේ. ඒ නිසා ඉතින් මේවා මහජනතාවගේ තොරතුරු ඔස්සේ අපිට අත්අඩංගුවට ගැනීම කරන්න පුළුවන්. පසුගිය කාල සීමාව අපි අත්අඩංගුවට ගැනීම කරා. ඒක නිසා තමයි අද අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුවේ ඊයේ දිනේදී පිස්තෝලයක් අත්අඩංගුවට ගත්ත විදේශීයව නිෂ්පාදිත. ඉතින් මේ ආකාරයට නිරන්තරයෙන් අත්අඩංගුවට ගැනීම කරනවා. නමුත් මේ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් ඒවා යම් කිසි ආකාරයක සපයාගෙන ඒ වගේම සූක්ෂම ලෙස හැමයා ගෙන යාමක් සිද්ධ කරනවා. අපි මේ තත්ත්වය පාලනය කරගෙන තමයි කටයුතු කරන්නේ.